අයිබුවන් සුබ මත්තනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම සිරස්තල. ගමේ ප්‍රශ්න විසඳන්න ජනපති මැදිලිගිරිය ජනහද ළඟටම යයි. කොරෝනා පොකුරට ඊයේත් 695ක් වැඩිම පොසිටිව් ගම්පහින්. බස්නාහිරට සබරගමුවට හා දකුණට තද වැසි වසින ලකුණු. ගම්පහ පෞද්ගලික මුල්‍ය ආයතනයකින් කෝටි 4ක මුදලුත් රත්රන් බඩුත් පැහැර ගනී. සඳුදා සිට බ්‍රිතාන්‍යයේ සීලු දේශ සීමා ලොක්ඩවුන්. මුලින්ම දේශීය පුවත්. කොරෝනාවට ගොදුරු වුණු තවත් 695 දෙනෙකු ඊයේ දවස තුල අපේ රටෙන් හම්බ වුණා. මේ පිරිසෙන් වැඩිම දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා කියලයි සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ. දිනේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින් 695 දෙනා අතරට විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 8 දෙනෙකු හා විදේශිකයන් 4 දෙනෙකුද වනවා. ඊයේ වැඩිම ආසාදිතින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කෙන් හමු වූ අතර එම සංඛ්‍යාව 168ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 147 දෙනෙකු හා මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 90 දෙනෙකු මෙසේ හමු වූ පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්කුඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්සවිල්ද සංකීර්ණ කොරෝනා පොකුර 47,788ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 41,501 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 51,596ක්. ඉන් 7,080 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසු වන සංඛ්‍යාව 612ක්. කොරෝනා රෝගීන් 512 දෙනෙකු ඊයේ දිනේ පූර්ණ සුවය ලැබීමත් සමග මේ දක්වා මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 44,259ක් දක්වා ඉහළ ගියා. ඊයේ තවත් කොවිඩ් මරණ 4ක්ද වාර්තා වුණා. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 255ක්. එම මරණ අතුරින් 163ක්ම පිරිමි පුද්ගලින් වන අතර 92 දෙනෙකුම කාන්තාවන් වනවා. කොරෝනා මරණ වැඩි වශයෙන් සිදු වී ඇති වයස් කාණ්ඩය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 61 75 අතර කාණ්ඩයයි. එම ප්‍රතිශතය 36ක්. 28ක්ම වයස අවුරුදු 76 90 අතර කාණ්ඩයේ පසුවනවා. මියගිය අය අතුරින් 24ක් අයත් වන්නේ වයස අවුරුදු 46 60 අතර කාණ්ඩයටයි. මියගිය අය අතුරින් 8ක් වයස් අවුරුදු 31 45 අතර කාණ්ඩයට අයත් වන අතර 2ක් අයත් වන්නේ වයස අවුරුදු 90ට වැඩි කාණ්ඩයටයි. වයස අවුරුදු 15ට අඩු කාණ්ඩයේ 1ක මරණ ප්‍රතිශතයක්ද වයස අවුරුදු 16 30 අතර කාණ්ඩයේ කොරෝනා මරණ ප්‍රතිශතය 1ක් ලෙසද වාර්තා වනවා. ජනගහනය මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 2334ක්, ඉන්දියාවේ එම සංඛ්‍යාව 7573ක් වන අතර සිංගප්පූරුවේ 10062ක් වනවා. ජනගහනය මිලියනයකට සිදු කොරෝනා මරණ පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11ක්, ඉන්දියාවෙන් 109ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 36ක් ලෙස මරණ වාර්තා වී තිබෙනවා. කොරෝනා මරණ අනුපාතය සංසන්දනය කිරීමේදී එක්සත් රාජධානිය 2.63ක ප්‍රතිශතයක්ද, බ්‍රසීලිය 2.48ක ප්‍රතිශතයක්ද, රුසියාව 1.83ක ප්‍රතිශතයක්ද පෙන්නුම් කර තිබෙනවා. අමරිකාවෙන් එම ප්‍රතිශතය 1.67ක් ලෙස වාර්තා වෙද්දී ඉන්දියාවෙන් 1.44ක් හා ශ්‍රී ලංකාවෙන් 0.49ක ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. කොවිඩ් ආසාදිතින් සුවවීමේ අනුපාතය සංසන්දනය කිරීමේදී ඉන්දියාවෙන් 96.54ක ප්‍රතිශතයක් හා බ්‍රසීලයෙන් 87.7ක ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව එහිදී අත්කරගෙන ඇති ප්‍රගතිය 85.78ක්, රුසියාව 82.65ක් හා අමරිකාව 59.04ක ප්‍රතිශතයක් පෙන්නුම් කරද්දී එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදිතින් සුවවීමේ අනුපාතය සඳහන් වන්නේ 45.35ක් ලෙසින්. පූනානි හා වැලිකන්ද යන විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා සුවය ලැබූ 135 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද පෙරවරුවේ නිවෙස් බලාපිටත් කර හැරීමටද කටයුතු කෙරුණා. ඔවුන් කොළඹ, ගම්පහ, මහනුවර හා කළුතර පදිංචිකරුවන්. විදේශයන් සිට තවත් පුද්ගලින්
කටනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. මේ අතර නිරෝධායන නීතියට අනුව ආයතන පැවැත්වෙන්නේද යන්න පිළිබඳව සිදු කෙන්න මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන කාර්යාල 1311ක් පමණ ඊයේ දිනේදී පරීක්ෂාවට ලක් කරා 1098ක්ම සෞඛ්‍ය රීති අනුගමනය කරන බවට පෙනී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ආයතන 213ක් සෞඛ්‍ය රීති උල්ලංඝනය කරන බවට පෙනී ගොස් තිබෙනවා. මෙම ආයතන 213 ප්‍රධානීන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. මේ අතර ඊයේ දිනය තුල මෙරටදී PCR පරීක්ෂණ 15146ක් සිදු කළ බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ පිහිටි මෙම මූල්‍ය ආයතනය ඊයේ පසරුවේ කොල්ලකා තිබෙන්නේ යතුරු පෙදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මුඛ ආවරණ හිස්සසුම් හා කළු පැහැති ජැකට් පැළඳ එම ආයතනයට ඇතුළු වී තිබෙනවා. මෙහිදී අදාළ සැකකරුවන් සේවකින්ට ගිනි අවි පෙන්වා බීකන් පා රුපියල් කෝටි 4කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පලා ගියා. ඊයේ සවස 2:30ට පමණ ගම්පහ නගරයේ මිරිස්වත්ත පාරදී මූල්‍ය ආයතනයක් කොල්ලකෑමක් සිදු කර තිබෙනවා. රුපියල් කෝටි 4කට ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම කොල්ලකරුවන් දෙදෙනා පැමිණ තිබෙන්නේ යතුරු පැදියකින්, ඒ වගේම හෙල්මට් පැළඳ පැමිණ වෙනත් කරුණු ගැන විමසීමක් සිදු කර තිබෙනවා. ඉන් පසුව ඒ කර්ම කොල්ලකෑම සිදු කර තිබෙන්නේ. ඔබගේ මූල්‍ය ආයතනයේ අසලත් මේ ආකාරයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් ගැවසෙන්නට පුළුවන්. ඒ වගේම හෙල්මට් සහිතව පැමිණ විවිධ තොරතුරු විමසන්නට පුළුවන්. පාරිභෝගිකයෙක් ලෙස දින දෙක තුනක් පැමිණ තොරතුරු ලබා ගන්නට පුළුවන්. එසේ ලබාගෙන ඔබගේ සේප්පුව විවෘත කරන අවස්ථාවේ සේප්පුව වසන අවස්ථාවේදී එක්වරම මෙවැනි ආකාරයේ කොල්ල කෑම සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මෙවැනි හදිසි අවස්ථාවකදී දන්වන ක්‍රමයක් ගැන සිතා බැලිය යුතුයි. ඒ වගේම හදිසි සීනුවක් නාදවීමක් නැතහොත් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ක්‍රියාත්මක වීමක් මේ කාරණා ගැන ඔබේ මූල්‍ය ආයතනය නූතන තාක්ෂණය උපයෝගී කරගෙන අවශ්‍ය කටයුතු සූදානම් කර තිබිය යුතුයි. ඒ වගේම නිරන්තරයෙන් ඔබේ මූල්‍ය ආයතනයේ CCTV දර්ශන සහිත කැමරා පද්ධතියක් තියෙනවා නම් එය නිරන්තරයෙන් පැය 24 පුරාම ක්‍රියාකාරීත්වයේ තබා ගන්න. එය ඔබගේ ආරක්ෂාවටත් ඒ වගේම මෙමයිනි අවස්ථාවක් සිදු වුවොත් සැකකරුවන් සොයා ගැනීමටත් හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මූල්‍ය ආයතනවල හිමිකරුවන් කළමනාකරුවන් සහ සේවකීන් මේ ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල වකීම මාතර දිස්ත්‍රික්කයේත් තද වැසි ඇති වෙනවා කියලා කලකරු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීලා තිබෙනවා. අද හවස් කාලේ මෙම වැස්සේ වැඩිවීමක් ඇති වෙනවා කියලයි කලකරු විද්‍යා නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ. බස්නාහිර සබරගමු පළාත්වල මින්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පසරු එකින් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලකරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවන අතර තාවකාලික සුළං ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. මේ අතර උතුර උතුරු මැද නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධික වර්ෂාවත් සමග වැව් රැසක් වාන් දමමින් පවතිනවා. පොළොන්නරුව මින්නේරි හා කවුඩුල්ල ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති අතර වර්ෂාව තවදුරටත් පැවතිය හොත් සිසු වාන් දොරටුද විවෘත කිරීමට සිදුවන බවයි ජලාශ පාර ඉංජිනේරුවරුන් පවසන්නේ. වවුනියාවේ විශාලතම වැව වූ පාවක්කුලම් වැවේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගෙනුණා. අක්කර අඩි 27,000කින් යුත් මෙම වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග පහත්පින් රැසක් හා මාර්ග රැසක් ජලයෙන් යටවීමින් පවතිනවා. අවදානම් වාන් දොරටු ප්‍රදේශවලට ඇතුළු වීමෙන් වළක්වන ලෙසයි රජයේ ප්‍රදේශවාසීන්ට දැනුම් දෙන්නේ. මේ අතර වවුනියාව මඩුකන්ද වැව වසර 7කට පසු වාන් දැමීම මේ දිනවල සිදුවෙනවා. කුඹුරු අක්කර 450කට ජලය සැපෙන මෙම වැව ආශ්‍රිතව විශාල පිරිසක් දීවර කර්මාන්තයේද නිරත වන අතර වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් 17ක් මේ වන විට ජලයෙන් පිරී පවතිනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වනවා. දේශපාලඥයන් වගේම විවිධ පාර්ශ්ව ඒ ගැන පළ කළ අදහස් කිහිපයක් දැන්.
පෞද්ගලීකරණය විජාතීකරණය අනුසතුකරණය කියන එකට ආයෝජනය කියලා සීනිතවරලා මේ රටේ ජනතාව රාටන ලෑස්තිනෝ නම් ඒක මහා බොරුවක් ඩොලර් උපයන වරාය නැගෙනහිර පරදන්තය විකුණුවොත් කොහොමද අපි මේ රටේ අධ්‍යාපනයට මුදල් දෙන්නේ ගුරුවරයාට පඩි ගෙවන්නේ සෞඛ්‍යයට වියදම් කරන්නේ කොහොමද කියන එක මේ රටේ පාලකයෝ තේරුම් ගන්න ඕන ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය උනේ මේක 51 49 නමුත් අපි සියලු දෙනාම දිවිහිමියෙන් ඉන්නේ 100 100ක් වරාය අධිකාරිය සතු වීම ආණ්ඩු පෙරලන්න හෝ ආණ්ඩු රකින්න හෝ ආණ්ඩු හදන්න හෝ නෙමෙයි හදන්නේ ඒ නිසා මේක පොහොට්ටු JVP සීනු අලියා ඔක්කොම අමතක කරලා රටේ ජාතික සම්පතක් වෙච්ච නගර පරිරන්තය සඳහා වැඩපිළිවෙල සාර්ථක කරගෙන තමයි අපි මේ හදන්නේ ලෝකේ අග්‍රගන්නේ වරායවල් අතර 22 වෙනි වරාය කොළඹ වරාය ඒ කොළඹ වරාය දින වටිනාම ජැටිය නැගෙනහිර ජැටිය මහා ධන උල්පතක් තියෙන ජැටිය නැගෙනහිර ජැටිය දැන් ඒ ජැටිය දෙන්න හදනවා ඉන්දියාවේ සමාගමකට දකුණු ජැටිය දුන්නා චීනෙට කොළඹම නැගෙනහිර ජැටිය දෙනවා ඉන්දියාවට අපට වාටියවත් ඉතුරු කරන්නේ නැද්ද අපට වාටියවත් නැත් ඔය කතා කරන එක මහත්යෙක්වත් හම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කිසිවෙකුත් කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. එකෙන් පේන්නේ තමන්ගේ නිර්වත්භාවයේ විපක්ෂයේ හිතේ තියෙනම හම්බන්තොට වරාය පිළිබඳ චිත්‍රේමනි. හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ ඒ කරපු ක්‍රියාවලියම අපි කරයි කියන එක තමයි ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන සිතුවිල්ල. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා වරාය විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ. නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරා ඒක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. සියුදෙස සුරකී සිව්වසර යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හතරවන සංවස්තරයට සමගාමීව පැවැත්වෙන ආසන සම්මේලන මාලාවේ දෙවන අදියර අද සිට ක්‍රියාත්මක වනවා. වැඩසටහනේ පළමු අදියර පසුගිය දෙසැම්බර් මාසයේ 19 සහ 20 යන දිනවලදී දිවයිනේ මැතිවරණ කොට්ටාෂ 32කදී පැවැතුණා. ප්‍රධාන පක්ෂ නියෝජිත සම්මේලනයට අමතරව කාන්තා තරුණ ඇතුළු අනිකුත් අනුබද්ධ සංවිධානවල සම්මේලනද 61ක් මේ වන විට පවත්වා තිබෙනවා. කොරෝනා තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතරවන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ උත්සව සියල්ල දින නියමයක් නැතිව කල් තැබීමට පක්ෂයේ නිර්මාතෘ මැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණා. ඒ අනුව ආසන සම්මේලන, දිස්ත්‍රික් සම්මේලන හා සමස්ත ලංකා සම්මේලන ඇතුළු සියලු උත්සව තාවකාලිකව කල් තැබුණා. ඒ අනුව සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව යමින් පක්ෂ සංවිධාන කටයුතු ඉදිරියට ගෙන යාම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගෙදර දොර පිරිසිදු කරන්න වෙහෙසෙනවටත් වඩා ඒ සඳහා යොදා ගන්නා කුසුවිදල් නිෂ්පාදනය දැඩි වෙහෙසකර කටයුත්තක්. අනුන්ගේ ගෙදර පිරිසිදු කරන මේ කුසුවිදල් නිෂ්පාදනය කරන අයගේ කර්මාන්තය තුළ ඇත්තේ කඳුළු කතාවක්. අපිට අමුද්‍රව්‍ය හොයා ගන්න ටිකක් අමාරුයි. ඊට කියලා රුපියල් 40යි. ඒ කියන්නේ මිටක් ගන්න ඕන රුපියල් 20යි. ඒකත් හොයා ගන්න අමාරුයි. අපි දැන් මූණ දින ලොකුම ගැටලුව තමයි අමුද්‍රව්‍ය සපේ ගන්න අමාරුයි. සියන් රැකියාව කරගෙන යන්න අපිට අමුද්‍රව්‍ය නැහැ. ලීටි කපා ගන්න බෑ. කෝස්ට් එකෙන් අල්ල ගන්නවා. පොලිසියෙන් අල්ල ගන්නවා. පාර ලීටි ගේන්න බෑ. අපිට අමුද්‍රව්‍ය තමයි ගොඩක් හිඟ. කොහොම කරන්නේ නැහැ. කොහොම රටපට ඕනවා. ඒ මාදි ඒ අහිතරන් නෙමේ. ඔය ප්ලාස්ටික් කොසු විදාල් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපේ මේ සියන් රැකියාවට ටිකක් ඉල්ලුම අඩු වෙගෙන එනවා. සුළු ගානක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. හතරපහක් දෙන ජීවත් වෙනවා. පේගෙදර කිරෙන්නේ මේ ඉදල් කුසහතන එක තමයි. ඒක හැදුනොත් තමයි අපේ ජීවත් වීම සුළු ලාභයක් තමයි තියෙන්නේ. මේ හිතන මේ රජයේ සහයෝගය ලැබෙයි කියලා. මහා පරිමාණයක් කරන්න එන මැසින් ලීය තමයි ගහන්නේ. අර අපේ ලීය ගහන්නේ අපිට අර මැසින් ලීය නැති හින්දා. වර මාත්‍යගේ ඉන්සිඩන්ට් එක දේශීය නිෂ්පාදනයට දැන් තමයි තනක් තියෙන්නේ. පෞගේ කාල නම් ඉතින් පිටරටින් තමයි ඉතල කෝස්ස පවා ගෙන්නේ. ඒක දැන් සුවන් රැකියාවට තනක් ලැබේ කියලා මම හිතනවා. වෙන රටවල් වලින් අපේ රටට ප්ලාස්ටික් කොසු ඉදල් ඒ වගේ දේවල් ගේනවා. එතකොට අපේ දේවල් අපිට විකුණ ගන්න අමාරුයි. ඉතින් දැන් මේ රජෙන් අපේ ජනාධිපතිතුමා ඒව නම් නවත්තලා තියෙනවා. ඉතින් එහෙම වුණත් අපිට ගොඩක් වැඩි දියුණු කරගෙන වෙන වෙන නිෂ්පාදන හදලා තව තව ඉදිරියට යන්න පුළුවන්.
ගමේ ගැටලු ගමටම ගිහිල්ලා විසඳන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු වැඩසටහනේ හයවැන්න මැදිරිගිරිය වෙඩිකච්චිය වසමේදී අද ආරම්භ වුණා. ජනාධිපතිතුමා වගේම මැති ඇමතුරුන් එක්ක රාජ්‍ය නිලධාරිනුත් මේ සඳහා එක් වෙලා ඉන්නවා. ජනාධිපති ගම සමග පිළිසඳර වැඩසටහනේ හයවැන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙඩිකච්චිය ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ වුණා. මහවැලි ප්‍රාථමික විද්‍යාලය සිසු වෛද්‍යට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉනතරතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද දිනේ පාසලට ඇතුළත් වූ සිසුන් 12 දෙනාට ත්‍යාග ප්‍රදානයක්ද සිදු වුණා. ඉනතරතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා මණ්ඩපය ආරම්භ වුණා. සමගිපුර, දර්ශනපුර, දහම්බව හා පෙරමඩුව යන ගම්මාන හතරෙහි ජනතාව තම ගැටලු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා. මුරගහ කන්ද ජලාශය ඉදිකිරීමේදී නිවාස හා දේපල අහිමි වූ මැදිරිගිරිය හා ලංකාපුර කොටාශවල පවුල් මෙම ගම්මානයන්හි පදිංචිව සිටිනවා. කොවිඩ් තත්ත්වය හමුවේ සියලු නිරෝධායන නීති අනුගමනය කරමුනුයි ගම සමග පිළිසඳර වැඩසටහනේ හයවන වැඩසටහන මෙසේ ක්‍රියාත්මක වන්නේ. අපේ රටේ 75%ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ග්‍රාමීයව ජීවත් වෙන ජනතාව විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත් වෙන්නේ. අපි ඒ නගරයෙන් පිට ග්‍රාමීය අවශ්‍යතාවයන් සකස් කරලා දෙන්නට තමයි අපේ රජයේ විශේෂ ප්‍රතිපත්තියක් වන්නේ. අලිවැට ගැමුණුපුර සිට දහම්බව හරහා අක්බාත්පුර දක්වා ඉදි කළ තිබෙනවා. නමුත් එම අලිවැට මේ වෙනකොට අක්‍රීය තත්ත්වයේ පවතිනවා. එම නිසා එම අලිවැට දැනට සංවර්ධනය කරමින් පවතින නව ඇල මාර්ගයේ ඔස්සේ එම අලිවැට විදුලිය සක්‍රිය කළා ඉදි කළා දෙන්න කියලා ගරුවපතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලපු වෙනස් වීම කරන්න සැලසුම් හරි ගස්සලා තියෙන්නේ. ඇල දිගේ පැවැට ගන්න සැලසුම් හරි ගස්සලා තියෙන්නේ. ඒක ඉදිරියේදී අපි ක්‍රියාත්මක ක්‍රියා කරනවා. ජනාධිපතිතුමනි, මම හිතන්නේ අලි මිනිස් ගැටුම ලොකුවටම බලපාන කොටසක් තමයි මැදිරිගිරිය. මේ වෙනකොට ඒකට හේතුව තමයි අලින්ට කැල ඇතුලේ ප්‍රමාණවත් ආහාර නොමැතිකම. මම කියන වනජීවි දෙපාර්තමේන්තුවට අලින්ට කෑම සඳහා කැලෑව ඇතුලේ තියෙන කටපඳුරු ඉවත් කරලා කැලෑව ඇතුලේ අලින්ට කෑම සඳහා අවශ්‍ය තනකොළ වවන්න කියලා. මේ කවුඩුල්ල සහ වෙනත් වර්ණජීවි රක්ෂිත තුල තියෙන වාසස්ථාන සුපෝෂණය කරන්නත්, එතකොට තනකොළ වැඩි වෙන ආකාරයට කටයුතු කරන්නත් ආයෝජනය කරලා තියෙනවා. ඊටමතර වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ අපිට කුඩා වැව් රාශියක් ප්‍රතිසංස්කරණය කරලා දෙන්නත් මේ අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. ඒ අනුවත් අපි කටයුතු කරනවා. ජලය සහ ආහාර සුලභ කරන්න. දැන් වනජීවී කීඩ දෙනවද ඒ රට ගිහිල්ලා වර්තමාන අගමැතිතුමා හිටපු කාලේ 2013 වඩිජව ගල්පොත්ත අයිනේ මේ අලිවැට ගැහුවා. ඒක හිතුවක් ගන්න ලෙස පහුගිය කාලේ හිටපු නිලධාරියෙක් ඒ අලිවැට සම්පූර්ණ ඉවත් කළා. යාය මැද දෙකට කරලා කියන එක හින්දා අපිට ගොවි සංවිධානයක් පිටව ගන්න බෑ. මේ මහවැලි අධිකාරිය හරහා ලක්ෂ 40ක් වියදම් කරලා අනිකට්ටයක් ගහලා තිනා. හැබැයි ඒකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් ගන්නවත් මේවට කිසිම ගොවියෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. මම ගොඩපොත්ත සහ දිගිලි වල යාය ගුඹුරු වගා කිරීමට ගොවි මහතුන්ට ඉඩ සලසා දෙන ලෙස ඉතාමත් ගෞරවපූර්වක ඉල්ලා සිටිනවා. වනජීවි ප්‍රදේශවල තියෙන ඉඩම් निराකරණය කිරීමට ගරු ජනාධිපතිතුමා ජනවාරි මාසයේ 7 වෙනිදා මීටිමත් තියලා ඒකේ උපදෙස් දීලා තිනවා අපිට ඒක निराකරණය කරන්න කියලා. අපි පුළුවන් තරම් ඉක්මනින් අපි ඒක निराකරණය කරලා දෙන්න. ඉඩම් කච්චේරි වලට 3 වතාවක් මේ වාංකන්ද 50 පිටියේ ගොවි සංවිධානයේ සහභාගී වුණා. අපිට ඉඩම් හම්බුන්නේ නැහැ. ඔය සම්පූර්ණ බොරු කියන්නේ. දැන් ඔයයි මේ ඉස්සරහට එන්න පොඩ්ඩක්. සර්, අපි අවස්ථා 3ක් ඉඩම් කච්චේරි වලට සහභාගී වුණා. ඒ කොයි කාලේ? ලැබිලා නැහැ. කියවුරුද්දේ ආ නෑ. දැන් අපි තීරණයක් ගත්තනේ මේ පිළිබඳව. ඔය මායිම් ලකුණු කිරීමේ හින්දා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නේද ඔක? මම හිතන්නේ එයා මේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රායෝගිකව ගමට ගිහිල්ලා නෙවෙයි. පාරම්පරික වගා කරපු එහෙම නැත්නම් දිගටම වගා කරගෙන යන ඒවා මැදින් ගිහිල්ලා තියෙනවා නම් ඒවා එයාට නිදහස් කරන්න අපි තීරණයක් අරගෙන තියෙනවා. තමන් වගා කරපු ඒවා තියෙනවා නම් දිගටම වගා කරන්න අර අලුතින් කැලෑ කැපීම විතරක් කරන්නට එපා. මේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය අදහස් පළ කළා. ගම සමග පිළිසඳරක් වැඩසටහනෙහිදී රාජ්‍ය අපේ අමාත්‍යංශවල ලේකම්වරු මැති ඇමතිවරු සමග ගමට ඇවිල්ලා ප්‍රශ්නයට සවන් දීලා ඒ අදාළ නිලධාරින්නේට පිළිතුරු දෙනා වගේම ඒ දෙන පිළිතුරු ඒ ආකාරයෙන් ඉෂ්ට කිරීම ඒ නිලධාරි මාතුරුන්ගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාව ප්‍රධාන වශයෙන්ම ඔබට මේ ගම්වාසීන් ලැබිච්ච ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ඔබ වගකීමක් ඇතුව ප්‍රයෝජන අරගෙන රජයටත් සහයෝගය දීලා අපි ඉදිරියට යමු. රජයේ සහයෝගය ඔබට සම්පූර්ණ ලැබෙන බව අපි දන්නවා. බොහොම ස්තුතියි. අපේ රටට බත සපයන්නේ අපේ ගොවියන්.
ඒත් ඔවුන්ට තමන්ගේ බත සපයා ගන්න එක ගැටලුවක් වෙලා තියෙනවා. ඒ තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති හින්දා කියලයි එම ගොවීන් චෝදනා කරන්නේ. කල්පිටිය අර්ධදීපයේ ගොවීන් රැසක් ගස්ලබුහා එළවලුව ගවට යොමු වී සිටිනවා. එළවලු අතර වැඩි වශයෙන් වගා කර තිබෙන්නේ ගොවා. මෙවර වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පැවතියද එම අස්වැන්න අලෙවි කර ගැනීමට නිසි ක්‍රම වේදයක් නොමැති බව ගොවීන් දකින චෝදනාවයි. ගස්ලබු වගාවද සාර්ථක වී ඇතත් කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 15කට වඩා අඩු මිලකට බව ගොවීන් පවසනවා. නිසි යන්ත්‍රණයක් සකසා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. එළවලු මිල ගොඩාක් පහත ගිහිලා තියෙන්නේ. නමුත් ගෝවල් නම් බොහොම අඩු මිලක රුපියල් 8කට 10ට ගෝවා යනවා. ඒ වගේම ගස්ලබු ගොවිය මේ කල්පිරි ප්‍රදේශයේ ගොඩක් ඉන්නවා. ගස්ලබු රුපියල් 10ටවත් ගන්න තත්ත්වය තමයි තියෙන්නේ. රජයේ මැදිහත්වල අපනායන අපිට හදලා දුන්නා කියන්නේ ගොඩාක් පින් සිද්ධ වෙනවා. මොකද ගස්ලබු කොටුවල ඉදිලා ඉදිලා වැටෙනා මිස කවුරුත් ගෙනියන්න එන්නේ නැහැ. ගොවි ඔක්කොම පාඩු වෙලා තියෙන්නේ. රුපියල් 10යි 5යි තමයි දැන් වෙළඳ වෙල ගන්න. වැහි කාලේ එන්න මෙන්න කොටිම වෙළඳ. අනිත් කොරෝනා හින්දා කම්පැනි වලට බඩු ගන්න හුඟක් අමාරුවෙන් ගන්නවා. පොඩ හුඟක් මිල අඩු කරලා ගන්නවා. බොහොම අමාරුවෙන් ගොයියෝ දැන් ගොවිතැන් කරගෙන යන්නේ. පොර මිල තෙල් මිලට හුඟ අමාරුවෙන් ණය වෙලා තමයි දැනට කරගෙන යන්නේ. අපිට පොඩි සහනයක් දෙන ලොකු උදව්වක්. පූජ්‍ය මාවිත්තර සුමන රත්න ස්වාමින් වහන්සේ අපවත් වුණා. බණ්ඩාරගම අලුත්ගම උභය වාපිකාරාමය මාවිත්තර දුවේවත්ත පුරාණ විහාරය හා අලුත්ගම ගන්තෙර බෝධි විහාරය යන විහාරයන්හි අධිපතිත්වයේ ඉසුළු පූජ්‍ය මාවිත්තර සුමන රත්න ස්වාමින් වහන්සේ අපවත් වන විට 90 වන වියේ පසු වුණා. උද්වහන්සේ ශාසනික සේවාවන් රැසක්ම සිදු කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3ට මැදගම වල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු 1:55ට හමුවෙමු පෑන් පෑපුවත් සමගින්. සුබ දවසක්.